මිත්‍ති කොයිද තිත්ත නරි කියයි දැත්ත කියලා සමරිට මේක එහෙම අසනීපයක් වෙන්නත් පුළුවන් චාපනංගේ. ඒත් ඉතින් මොනවා කරන්නද චාපනංගියා? ලෙඩ ඇදුනම් බේත් කරන රෙන්ඩ වෙන විකල්පයක් නැහැනේ. තව එක දෙයක්. අර මම මුලින් කිව්ව කතන්දරේට තුන්වෙනියෙක්ගේ මෙන්ටර් වෙන්න හැදුවොත් අපි දෙන්නගේ මගුල කෙසේ වෙතත් උගේ අවමගුල ඊන්සිරුවට ලකලෑස්ති වෙන එක ඔය අමතක කරන්න පචාපනංගේ. ඒ හින්දා හතුරෙක් මිසක් මිතුරෙක් අපි දෙන්නගේ කිට්ටුවට ගෙන්නන්න හදන්න එපා. මිත්‍ති කොහෙද තිත්ත නරකයයි දැත්ත කියලා එමුණොත් මං ටිකක් අසරෙනනවා. හැබැයි ඒ ගොඩක් නෙමෙයි. චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපේ කොළු වගේ හිරේ හිරේ නොවෙන්න මම් මැරුවට සර්ට මෙහෙම වද දෙන්නේ නැහැ. සර්ට කියන්න සර් අපේ කොළුවා කුටු කුටු ගාලා නෙතලියාට යාගේ දුක කියනවා. අන්න ඉතින් නෙතලියා ෆයර් වෙලා මගේ පස්සේ පන්න පන්න දෝස් මුරේදා. කසාද බැඳපු සුවෑම් පුරුෂයෝ හැටියට බවලත් භාර්යාවන්ගේ බරබරේ කොච්චර නීරසද කියලා මං සර්ලට අමුතුවෙන් කියා දෙන්න ඕනේ නෑනේ සර්. අනේ ඉතින් දුක්කිඳන ස්වාම පුරුෂයෙක්ගේ කඳුළු තවත් දුක්කිඳන ස්වාම පුරුෂයෙක් පිහිනවා කියලා හිතාගෙන සර්ට හිතන ගානක් දීලා මගේ ගේ අරන් ඩෝසර් කරලා දාන්න සර්. පින් සිද්ධ වෙයි. මේ වැඩේ කරන්න බර්ටිට අපි පොරොන්දු වුණානේ. තව ඉති මොනවද? අච්චරට මෙච්චර නෑ මෙච්චරට කොච්චරද කියලා ඔය ටෙලිවිෂන් වලින් රේඩියෝ වලින් අපි කොයිතරම් පොරොන්දු ගැන අහනවද මාත්‍යෝ? මං අහන්නේ ඔයින් කීයෙන් කීයද ඉෂ්ට සිද්ධ වෙන්නේ? ලබන සඳදා ඔය ඉඩම් පවර ගන්න වැඩේට අපේ ටීම් එකක් සිරිපුරට එනවා බර්ටි. ටීම් එකක් එවනවා කිව්වේ සර් වත්තිමුන් එක්ක මැච් එකක් ගහන්නද? මල් දෙවට බර්ටි වෙලාවකට කිසිම තේරුමක් නැති කතා කියනවානේ. අනේ නෑ සර් ඉතින් ඇයි හොඳයි එකන් හදාගන්න කියලා නයි පොළොංගු වගේ හිටපු දැන් මැච් ගහනවනේ සර්. මං හිතුවේ මේකත් එහෙම සූදුවක් කියලා සර්. ලබන සෞඳා අපේ මිනිස්සු බර්ටි ගෙදෙට්ටි. එහෙමයි. එයාම තමන් බොහොම කැමැත්තෙන් ඉඩම් පවරන බව අනි මිනිස්සුට ඇඟවෙන විදියට ෆෝම් එක ෆිල් කරලා දෙන්න. එහෙමයි. ඒ ඒ කරලා අපි ඊට පස්සේ බර්ටිගේ මුදල් හදල් දීලා එවලේම උපුතරප්පු ලියනවා.
අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා මට ඕනේ ඔච්චරයි සර්. බර්ටිට මේ දවස්වල කරන්න තියෙන්නේ එහාට මෙහාට දුහන එක නෙමෙයි. දන්න කියන තමුන්ට කන් දෙන තව කීප දෙනෙක්ව මේ පැටියට කැමති කරගන්න එක. මං එදත් කිව්වනේ සර්, මේ සිරිපුර ඉන්නේ මෙහා ගෙදර එකාට මන්න පාරක් දුන්නොත් අනේ මටත් එකක් දීපංගෝ කියලා ඉල්ලං කන ජාතිය බඩු. එහෙම නැති දෙතුන් දෙනකුත් අපේ වත්තේ ඉන්නවා. එයින් කෙනෙක් මං, අනිකා අපේ නිතලියා. අපි දෙන්නටම ඉස්සරහෙන් ඉන්නේ අපේ දෙටුපුත් තිවංක. හොඳයි, එහෙනම් සඳ වෙනකොට බර්ටිගේ ප්‍රශ්න විසඳේ. අර මං සර්ලව හිනා ගස්සන්නත් එක්ක අපේ නිතලිය ගැන කිව්වේ පට්ටපල් ටොම්පචස. නිතලි කියන්නේ මහත් එක්ක ඇවිත් අතු පෙළක දුක් විඳින රජ ගෙදරක ඉපදෙන්න ඕනේ රත්තරන් ගෑණි අම්මපා. එන්නසේ මේ මනුස්සයා හරිම අවංකයි. ඒ වගේම නූකත් ඔය දෙකම එකතු වුණාම බලන කෙනෙකුට හිතෙන්නේ ඔය මනුස්සයාගේ ඔළුව හොඳ නැහැ කියලා. පිටින් ඉඳලා බලන මිනිස්සුන්ට කතා කරන මනුස්සයෙක් විතරක් නෙමෙයි අපේ තොල හොඳ නැහැ කියලා හිතෙන ඇති. මල් බං රාජා උඹනිකං අවුදු 17ක 18 කෙල්ලෙක් කිසි කැවුවාගේ විටින් විට හිකිස් හිකිස් ගන්න නෑ බේබි. බලන්නකෝ තිවංක මහත්තයා හරියට නිකං ඔව් නෑ බෑ තරගයකට ආවා වගේ ඔළුව හතර අතේ කරකවන ලස්සන. එයා ඔය ඔළුව හතර අතේ කරකන්නේ රැක් දවාලක් නතුව පාඩම් කළ මිසක් ඔයා වගේ දුරාචාරය කියලා නෙමේ රාජා. ඒ හින්දා කෙලින් බලාගෙන වාහනේ එලවන්. ඉවංක බහින කිට්ටුයි මචං. ටිකක් නිින්ද ගියාස සංග. ටිකක් නිින්ද ගිහින් ඔහොම ඔළුව කඩාගෙන වැටුණා නම් ගොඩක් නිින්ද ගියා නම්
කඳ හරියෙන්ම කඩාගෙන වැටෙන්නේ තිවංක මහත්තයා. ආ මේ රාජා, ඔයා මේ වැඩ ඔක්කොම පැත්තකින් තියලා ඉරිදා පත්තරයක් කරන් කාරුණික නෝන කෙනෙක් ළඟ ඩ්‍රයිවිං ජොබ් එකක් හොයාගන්න. මේ අනිත් විදිහට ඔයාටම තමයි මේකේ රුවව කරන්න බෑ. මං එහෙනම් බහිනවා සසංග. මේ අන්තිම දවස් හය හතේවත් මට අනුකම්පා කරලා එක්ක උඹ අපේ ගෙදර පාඩම් කරන්න වලින් නැත්තම් මං හේන්න. මං හිට හේන්න. එහෙනම් ෂුවරට එන්න මචං. මං අපේ අම්මට කියලා උඹට ලබු කිරිබත් අදලා තියන්න. අන්න ඒ වගේ දේවල් වලට හොන්නද ගාන්ට hinaවියක් කමක් නැහැ. හැබැයි රාජා, මිනිසුන්ගේ අහිංසකම් වලට hina වෙන්න එපා. තේරුණාද? අම්මා මේක ගන්නකො. ඕන්නෑ මයේ පුතේ, මං හීන්සිරුවේ මේක අරන් එන්නම්. මහ බරක් නෑ පුතේ, හාල් දින්දක්. අම්මා මේක අල්ල ගන්නකො. මේක දෙන උදාහක් යනේන පාරමයි පුතේ. Putih.
පොඩි බරක් නෙමෙයි නේ ඔතන තාල් කිලෝ 10ක්. Thank you.